ජාතිකට බන්දුර ජයසේකර සමග ඔබට සුබ දවසක්. දැන් අපේ තියෙන අධිවේග මාර්ග. නමුත් අධිවේග මාර්ගවල තියෙන යම් කිසි වේග සීමාවකට යන්න කියලා. නමුත් අපේ රටේ ඒක ඒ විදිහට වෙන්නේ නැහැ. නමුත් ඒ වගේම නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. කියන්නේ සියමනේ 100ට යනවා නම් ඔවුන් යන්නේ 60ට. ඉතින් සමහරට 50ට. ඉතින් මේක ලොකු ප්‍රශ්නයක්. මොකද වෙනත් රටවල ඔබ අහලා ඇති එහෙම හරි ගියේ නැත්නම් සෑහෙන රියනතුරු වෙනවා. අපේ රටෙත් දැන් ඒ වගේ රියනතුරු වෙනවා තියෙනවා. ඉතින් එතන නීතිය ආරක්ෂා කරන සමහර පොලිසිය සහ වෙනත් නිලධාරීන් මේ ගැන ක්‍රියා කරන්නේ නැහැ. ඉතින් මේක ලොකු ප්‍රශ්නයක්. ඉතින් අපි කියන්නේ අධිවේග මාර්ගවල යන්න බැයි නම් යන්න එපා. මොකද මේ වේග සීමාව තියෙන එක්කෝ 90 නැත්නම් 80 නැත්නම් 100. ඒකට ගියේ නැත්නම් පිටිපස්ස වෙන එකකට ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් කරුණාකරලා ඒ ගැන බලන්න. ඒ වගේම තමයි අපි දැකලා තියෙන සමහර අධිවේග මාර්ග අතුරු පාර පිවිසුම් මාර්ගවල හරියට බෝඩ් දැන්වීම් පුරු දාලා නැහැ. සමහරට හොයාගෙන එන්න අමාරුයි. ඉතින් මේවා වුණත් මේවා වග කිය යුතු ආයතන තියෙනවා, අමාත්‍යංශ තියෙනවා, ඒ වගේන බලන්න. නමුත් වෙනුවේ තමන්ගේ වාහන ගන්නවා, තමන්ගේ සුඛ විහරණය සඳහා වැඩ කරනවා, එපමණයි මූන් කරන්න. ඉතින් කරුණාකරලා මේ ජනතාවට කියන්නේ ජනතාවගේ ජනතාව මේ ගැන ප්‍රශ්න කරන්න ඕන. අපි නිතරම කියනවා අපිට පක්ෂපාත අවශ්‍ය නැහැ. අරයට මොන ඇමති දුරේ ලැබෙනවද, කැබිනට් අමාත්‍ය පෙරලියක් වෙනවද අපිට අවශ්‍ය නැහැ. කවුරු පෙරලියක් වුණත් ජනතාවට සේවයක් කිරීම තමයි. ඉතින් ඒකින්ද අපි සමහර විට දැන් පුවත් වුණත් ප්‍රවෘත්ති වුණත් අපි වෙනත් දෙයක් පස්සේ අනවශ්‍ය දේවල් හොයාගෙන යනවා. ඒක නෙවෙයි මම හිතන්නේ විය යුත්තේ. අපිට දිනදා ප්‍රශ්න තියෙනවා. අපි ඒ ගැන සාකච්ඡා කරන්න ඕනේ. ඒ ගැන විමසිලිමත් වෙන්නේ. ඒ වගේම පීඩනයක් ඇති කරන්න ඕන. අපිට මොකද ඔවුන් අතර ඔවුන්ගේ කවුද බලයට එන්නේ, මොන පක්ෂෙද, ඔවුන්ගේ මේ තනතුර ලැබුවා, ඔවුන් ඊට පස්සේ ඔවුන් මේ සම්භාෂණ පාත්වන, ඒක අපිට අදාළ නැහැ. ඉතින් කරුණා කරලා අපි කියන්නේ ජනතාවට වෙනත් රටවල වගේ අවදි වෙලා ඒ ගැන වැඩ කරන්න කියලා. අද අපි සමග එකතු වෙන්නේ පරාක්‍රම බස්නායක. පරාක්‍රම වැඩ කරන්නේ මේ ශ්‍රී ලංකා රේගුවේ මේ නියෝජ්‍ය අධ්‍යක්ෂක හැටියට, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ. සුබ උදෑසනක් පරාක්‍රම. සුබ උදෑසනක්. දැන් මට තියෙන පළවෙනි ප්‍රශ්නේ මේක අපේ ප්‍රේක්ෂකයෝත් අහලා තියෙනවා. දැන් කියනවා ඒ වගේම දැන් අපි ගුවන්තොටුපළට එන අය කීප දෙනෙක් මේ ගැන කීප දෙනෙක් සෑහෙන ප්‍රමාණයක් අහන, ඇයි අපේ කස්ටම්ස් නිලධාරි හිනා වෙන්නේ නැත්තේ? ඔවුන් ඔරෝගෙන ඉන්නවලු. දැන් මම දැන් මට පුද්ගලික අත්දැකීම් තියෙනවා ජාත්‍යන්තර. නමුත් මේ තත්ත්වය වෙනස්. ඔවුන් මීට වැඩි හිනා වෙන මේක ලොකු ප්‍රශ්නයක් කියලා අපේ ප්‍රේක්ෂකයෝ කියනවා. මේ ඉතාමත් හොඳ තැනකින් පටන් ගත්තේ. මං හිතනවා සිනහව ඉතාමත්ම ලස්සන ආභරණයක් ලාංකිකයන්ට. රේගු නිලධාරීන් එහෙම ඉන්නවා නම් ඇත්තටම සමහරු ඉන්න බව මං දන්නවා. නමුත් හුඟක් අය සිනහ මූණින් ඉන්නවා. ඉතින් මේ ඒ තත්ත්වේ නම් වෙනස් විය යුතුයි. සුහදතාවය සිනහවෙන් පෙන්නුම් කරනවා. ඒක දැන් මෙහෙම දැන් මේ කියන්නේ ඔවුන් කියනවා තමයි. දැන් අපි මගින් කියනවා ගොඩන්තුබලෙන් මේ හැමදේම හැම එකනාදි හැම සැකෙන් බලන්න. ඒ කියන්නේ සැකෙන් බැලිය යුතු විමසිලිමත් විය යුතුයි. විමසිලිමත් වීම සහ සැකේ වෙනස් වෙ පරාක්‍රම. එහෙම බලනකොට මෙහෙම සමහර කාන්තාව මේ වයස කාන්තාව පව අපිට කියලා තියෙනවා. ඒක හරි. මේ ඔවුන්ගේ පුහුණුවේදී විශේෂයෙන් අපි පුහුණු කරලා තියෙන්නේ මේ පුද්ගලික දිහා සැකෙන් බලන ආකාරය කොහොමද කියලා. අපි බොඩි ලැන්ග්වේජ් කියලා උගන්වන්නෙත් ඒකම තමයි. ඉතින් ඒක වැඩිපුර යොදා ගන්න අවස්ථාවල්දී වෙන්නේ නැති මේක වෙනවා ඇත්තේ මම හිතන්නේ. නමුත් මේ මගේ නම් පෞද්ගලික අදහස රේගු නිලධාරී සිනහමුස් මුහුණින් ඉන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි මහජනතාවට සුහදශීලී වෙන්න ඕනේ. ඔවුන් එක්ක සුහදව ප්‍රශ්නයක් වුණත් මේ කේස් එකක් වුණත් කරන්න පුළුවන් සුදුතාවය. ඉතින් එහෙම වෙනවද? ඒකයි මම ගොවිම් ප්‍රශ්නයක් ඔබගෙන විය යුතුයි කියලා. නම් දෙක වෙන්නේ නැහැ කියන එක නෑ. ඇත්තටම බොහෝ දුරට අපේ නිලධාරීන් සුහදව ඉන්නවා. අර යම් යම් අවස්ථාවලදී වෙනවා ඇති කියලා මට හිතෙනවා. මොකද අධික පැය 24ක රාජකාරියකේ දීමේදී ඇති වෙන තෙහෙට්ටුව නිසා එහෙම වෙනවා ඇති කියලා මං හිතනවා. දැන් තවත් මේ ප්‍රේක්ෂකෙක් මේ කියනවා, මම මේ ඉංග්‍රීසියෙන් කියලා මේ කියන්නේ, මේක ඔහු මම දැක්ක මේ ට්විටර් එකක. ඒකෙන් තමයි දැක්කේ ශ්‍රී ලංකා කස්ටම් ඉස් ද බෙස්ට් ප්ලේස් ටු වර්ක්. කස්ටම්ස් තමයි හොඳම වැඩ කරන්න හොඳම තැන. අහනවා මේ මේගොල්ලෝ බොහොම විනෝදයෙන් ඉන්නවා, රයිට්, ඇන්ඩ් ස්පෙන්ඩ්ස් ලොට් ඔෆ් ටයිම් නොට් ඔන් ෆුඩ් ෆෝ ඕල් මීටින්ස්, ඕසම් කියලා කියනවා. මේ කියන්නේ නිතරම මේ
kala bila hunting inno agar tamai meka gena mai tanu bata pilu tu denda pulu. Au etere me me regu nirdar dai ar kalim prasne tu utere kut teki tino nirdarin hunting satu ting inno ai kini ke. Namun mau me mo di aku bahaseng meka gena. Me me tendi au adahas kara ne me nirdarin me taman kali itu dai nokra benat deval le etere mai kina dahas tama au erantien. Namun tetere me nirdarin ngopo hunu kala tieni nirdarin ge raja kariin jana tahu ini noun seve karna raja seve kene dihet. Iti ngoun king e kate tis tebi e tumai. Ehi amadu padua tieno nang e wagena soa balan napi kate tu kara noun e hame. Kirim pilihan tahu bodel lah badi lah tino, itu yang ikut kerana tang, pilihan tahu api diri dia tahu api orang ganda. Kita demo kita parlimen memang napi gian Sri Lankan smile Sri Lanka api hina we Sri Lanki gian hina we ikan ini itu orang metani nene. Aku ikat. Jauh hari mana? Hadapati menno ne bandar. Netang. Oh, mana benne? Aku ikat hadapati menno mana dia. Oh, nama pujuk mandar na mangga ada pertanyaan keragian ini pujuk leh apa sih yang ini satu ti? Ikat itu mulai kehidupan sama uge pertanyaan itu sawandi ma, uge getal lu itu wisendu maklabadi ma, ikat itu uhta wisendu mata marga penni ma kini karena tu na sidukat ini sa. Ini dia api balap itu mereka menu venus window na api dengan api sahaja agar na mudah mereka venus aku ne netang isi badan ne. Api rade. Oh, etterma api sanskruti ikat daya det sama ya sinah. Api ikan ini mari mah, lihat makanan. Mungkin dengan ikan dengan kita benar teratur dengan api teratur itu wedi ya, benar teratur itu mai jadi ini kekaya anda dan dengan Donald Trump nawat tanda dan nanti kan pertanyaan itu api teh mah pertanyaan kayak itu lah nih. Mungkin dengan api ini itu wedi suatu sih lebih ayu tuh. Kita kita mah mungkin aneka benda kat itu deh metana me pertanyaan keno me me api proyeksi kekian no underline me deh tur dan ikan ini mah itu anuah. Me janata atau hagan de puluhan de deng me wahana generaliti ene me menteri barun wahana free vehicles imported by various persons including MPs. Egan hagan dan egan de puluhan de kira periksa ke prastur. Mahitan ne oke me bahir prastne ekota namatwe ne toroturu dan egan me duty free vehicles. Oh, toroturu dan egan me panate yam yam sima wante ya tete tama ye toroturu labadi me hekiawati ene. Ika manghitana o ye toroturu labagan ne wene registration of motor vehicles within. Ting api hitana wa i departemen tu epile bando mono wagi akal pek gan wadi kini ke mereka sekarang ne no. Ega gan ne me hema hema de bai ken ai de ne ma de uba ken raja sebe ke kadi ada. Rasanya dia kau mei sima awal tino ken uba hitana hati dan tempul tur tur telek ne bani te mei. Oh i panate sima awal tino wadi. I panate tino sima on sama har de wal sima kal latino me ne mei wa rata te arak shawar tar jene akwe na wana. No. I wagi agam mo lir tar jene akwe na wana. Rati sangi dia wadi tar jene akwe na wana. I kamu tu ba wadi tar jene akwe na wana. I wagi tur tur laba di mei sima on panu wala tino e. Dadi api dana mang barak kama ge mam mei ke utara balaputen na budi api sangi dia wadi arak shawar dan api jana ta. Tapi tenah itu, nama hitanya tajennya kulat ini dengan menteri baru, ekulan ini demi wajib ini ikan demi periksa demi wajib pertanyaan kan ini, hari dengan demi awasta ini, dengan bandar naik jatuhan guan turu boleh muka datat, tapi dengan api berserahan itu demi guan turu boleh kalau menakar senrat hitiara cisa bahagia ya wajib mohon demi Inggris berserahan sambandu na. Deng mukadde wartamana tatte kohomad ogol wada karanne kohomad janata giha metana tadabadayak tiyenada prashna tiyena ehttatama api balaporuttu una tadabadayak namuth puduma vidihata me sangvidhana kandayam ape sieluma ayatana ekata ekathu vela gwantatupala ha gwan samagama ha baddha vela me katitu sangvidhane kirimeedi apita hekiyawa labuna ithamathma samanya akareema gwantatupala bawata pat karanna ratriyata mahithana gwanyana 70ak wage pramanayak enawa yanawa ati vishala janathawak magin sankhyawak yahata mehata yanawa namuth kisima tadabadayak athi vela neha e wageema me sangeetha kandayam yodawala parisare madak wenas karala itha suwadatawayak athi karala thiyena me gwanthatupala tula reguwat regu nindarin wedi karala e regu nindarin gen sahaya janathawata laba deema krama athi karala thiyena. Dan metana prasnya tiada macam itu. Hanya prasnya dengan kian memeriksa dengan prasnya. Paling mana dari level itu, kita dengan
වැඩි හරියක් ඔය මුදල් වගේ දේවල් සම්බන්ධව වැඩි හරියක් මෙව අහු වෙන්නේ ආරක්ෂක නිලධාරීන්ටලු. ඊට පස්සේ ඔබලාට ඒක දන්වනවලු. ඊවස නමුත් දැන් ඔය මාධ්‍ය ඒ සේරම පෙන්න වෙනකොට ඌන්ව පෙන්වන්නේ නැහැලු. කස්ටම් එක අය පමණයි තමයි පෙන්වන්නේ කියලා මේ ප්‍රශ්නයක් තියෙනවා. බන්තල අන්තිම වැටලීම අරන් බැලුවොත් කෝටි 11 මාරක වැටලීමක් ඒක ඇත්තටම මේ එළවලු තොගයක් අරන් ගියපු මගේ එළවලු සහිත මල්ලක තමයි තිබිලා හොනේ මෙන්න මේක රේගුවෙන් තමයි ඇත්තටම අත්තරංගුට ගත්තේ ඉතින් මේක ඔය කියන ආරක්ෂක අංශය හරහා තමයි ඇවිල්ලා තිබුණේ ඉතින් ඇවිල්ලා ඒව රේගුව මගේ පරීක්ෂා කරනවා මොකද ආරක්ෂක අංශය කරන්නේ එතන රූටින් වර්ක් එකක් ඒකවල ස්කෑනර් එක බලන ඉඳලා ඒ පිළිබඳ මොන හරි තීරණයක් දැනුම් දෙනවා ඒක රූටින් වර්ක් එකක්. ඒක රූටින් වර්ක් එක ඒකලෝ පුටුවේ ඉඳගෙන ඒ කරන සාමාන්‍ය රාජකාරියක්. නමුත් දැන් මේ මම දැන් මේ ප්‍රේක්ෂකයන්ට පිළිගැනීමක් නැහැ. මදි කියලා ඒ ආරක්ෂක ඇගෙීමක් නැති. එහෙම තමයි. නැහැ ඔවුන් නැහැ ඒක මේ ඒ මම හිතනවා මේ මතේ වැරදි. මොකද ඔවුන්ට දිය යුතු දීමනා ඔක්කොම සියලු දේවල්ම ලබා දෙන්නේ ශ්‍රී ලංකා රේගුව. දීලා ඔවුන් ධෛර්යමත් කරන්නේ ඔවුන්ගේ තොරතුරු ලබා ගන්න රේගුවට තියන මේ තොරතුරු කාගෙන් හෝ ලැබෙන්න ඕනේ මහ ජනතාවකින් හරි ආරක්ෂකංශයෙන් හෝ වෙනත් ආයතනකින් හරි වෙනත් ඒජන්සියකින් හරි ලැබෙන එක අපි කියන්නේ තොරතුරක් විදියට. ඒ තොරතුරු ලැබුණාම රේගුව තමයි ඒ පරීක්ෂණ කටයුතු සිදු කරන්නේ. ඉතින් ඒකයි ඔතෙන්දි සිදු වෙන්නේ. එහෙම නැතුව ඒක ලැබෙනවා. අපි දැන් ওই ආරක්ෂකංශයට අමතරව අපි හිතමු වෙනත් ආයතනයක් කියලා ඒ ආයතනේ ඔතනට ගේන්න බෑ. එහෙම නැත්නම් පුද්ගලික තොරතුරක් දුන්නහම පුද්ගලයා ගේන්න බෑ. ඒක රීගු ආඥා පනතේ පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා. ඔවුන්ගේ ආරක්ෂාව අපි තහවුරු කරන්න ඕනේ. දැන් අපි මේ පුවත්පත් කලාවේදී එක් ප්‍රශ්නයක් යොමු කරනවා. දැන් අපි හිටපු ඔබ දන්නවා නීති ජනාගානන්ද කොටුවක් ඔබ සමගම හිතන් වැඩ කරමු. දැන් ඔහු කියලා තියෙනවා අද මේ අයිලන් පුවත්පතේ මුල් පිටුවේ තියෙන්නේ මේ ගැන මේ තව තව මේ වාහන ගෙන්නපු එක ගැන. දැන් ඔහු කියනවලු මේ දැන් කස්ටම්ස් ඔබ මේ ගැන ඌට තොරතුරු දෙන්න මැලි වුණාලු කියලා මේ පුවත්පත් කලාවේදීක් අපිට ප්‍රශ්නයක් නගනවා. ඒ ගැන ඔබට මොකද කියන්නේ? ඔව් ඇත්තටම රේගු දෙපාර්තමේන්තුවේ නිර්ණායකයන්ට යටත්ව තමයි රේගු දෙපාර්තමේන්තුව කාට හෝ තොරතුරක් ලබා දෙන්නේ. රේගු දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛන අංශයක් තියෙනවා. මේකෙන් තොරතුරු ලබා ගැනීමේ ක්‍රියාපටිපාටියක් තියෙනවා. ඒ ක්‍රියාපටිපාටිය අනුගමනය කරා නම් ඔහුටත් ඒ තොරතුරු ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඔතෝ චෝදනාවක් නගනවා කියලා තමයි මේ කියන්නේ. දැන් අපි වෙනත් අතට යමු. දැන් විශේෂම අපි ප්‍රේක්ෂකයා මහ ජනතාව පැත්තෙන් මම අපි ඔහිට ඉස්සලා මේක ටිකක් කෙටියෙන් සාකච්ඡා කරුවා. දැන් ඔබලාට තොරතුරු ලබා දෙන්නේ කොහොමද තොරතුරු ලබා දෙන්නේ ඊට පස්සේ උන්ට තියා මන් දන්නවා තියාගේ මුදල් පිරිනමනවා ඒ ගැන ටිකක් මම හිතන්නේ ප්‍රේක්ෂකයන් දැනුවත් කරමු මුලින්ම ඕනෑම පුද්ගලයෙකුට රේගුවට තොරතුරක් ලබා දෙන්න පුළුවන් ඇත්තටම රේගුව මෙතෙක්කල් වැඩිම මුදලක් ගෙවලා තියෙන්නේ ජනතාවට ඒක තමයි මම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ ජනතාවට පුළුවන් නම් තොරතුරු ලබා දෙන්න 2471 2471 කියන දුරකථන අංකයට 2471 471 කියන දුරකථන අංකයට ලබා දෙන්න. මේක පැය 24ම ක්‍රියාත්මකයි. ඒට අමතරව ඕනනම් අපිට පෞද්ගලිකව කතා කරලා කියන්න පුළුවන්. විශේෂයෙන් ගුවන්තොටුපලේ මොන හරි දෙයක් වෙනවා නම් මට පෞද්ගලිකව කතා කරා නම් මට පුළුවන් මේ පිළිබඳ ෂණිකව ක්‍රියාත්මක වෙන්න. එතකොට දැන් කොපමණ දැන් ත්‍යාග මුදල් ලැබිලා දීලා තියෙන ජනතාවට? ඔව් ජනතාවට දීලා තියෙන ත්‍යාග මුදල් ප්‍රමාණය මම හිතනවා අති විශාල සංඛ්‍යාවක්. මට මේ අවස්ථාවේදී සඳහන් කරන්න බැරි වුණාට සමහර තොරතුරු ලබා දෙන්නන් ලබාගෙන තියෙන මුදල් ප්‍රමාණය හිතා ගන්නත් බැහැ. ඒ තරම් විශාල මුදලක් ලැබිලා තියෙනවා විශේෂයෙන් අපි දන්නවා මන්නාරමේදී අපිට අල්ලගෙන ඉදිරිපත් කරපු මේ කිලෝග්‍රෑම් 45ක රත්තරන් තොගේ සඳහා අතිවිශාල ත්‍යාග ප්‍රදාන මේ මුදලක් අපි ලබා දීලා තියෙනවා. ඊවැයේදී ඒ මුදල ලබා දීමේදී අපිට නාවික හමුදාවේ නිලධාරීන්ටත් ලබා දීලා තියෙනවා. නමුත් ඔවුන් කවදාවත් අපි මාධ්‍යයට ගෙනල්ලා පෙන්නන්නේ නැහැ. මොකද ඒක සාම්ප්‍රදායිකව අපිට කරන්න බැරි දෙයක්. නෑ මේක මම පිළිගන්නවා. ඔව් ඒක නිසා තමයි අර කලින් ප්‍රේක්ෂකයාගේ ප්‍රශ්නෙටත් පිළිතුර සඳහා තමයි මම ඒ කිව්වේ. එතෙන්දී අපි අපේ තියෙන නිර්ණායකයන් 90 තමයි අපි කරන්නේ. මම හිතන්නේ මේ නිර්ණායකයන් ලෝකේ අනිත් රටවල පිළිගන්නවා ඒ ආකාරයෙන්. නෑ දැන් අපි ලෝකෙනම කියන්නේ නැතුව ඇගීමක් තියෙනවා නම් හොඳයි. නමුත් දැන් ඒක මම හිතන්නේ බරක් නවත්තා චුට්ට පැහැදිලි කරනවා නම් හොඳයි. මේක දැන් මේක මම හිතන්නේ අපිට වැදගත්. කොහොමද තොරතුරු ලබා දෙන්න තව එක ටිකක් අපි කතා කරමු. ඔව් විශේෂයෙන් මට ඒ ගැන සඳහනක් කරන්න ඕනේ රටේ ඉන්න ඕනෑම පුද්ගලයෙකුට පුළුවන් යම්කිසි ආකාරයේ රේගු වරදක් කරනවයි කියලා Tamanට වැටහෙනවා නම් ලංකාවෙන් වෙනත් රටයකට නීති විරෝධීව මුදල් ගෙනියනවා නම් මැණි රත්තරන් ඒ වගේ වටිනා ද්‍රව්‍ය ඒ වගේම සමාජ සංරක්ෂණයට අහිතකර දේවල් වඳ වී යන දේවල් අරන් යනවා නම් ශාක ඊළඟට මේ පෞරාණික දේවල් පුස්කොළ පොත් ඔය අපි දන්නවා ගොඩාක් තැන්වලදී පුස්කොළ පොත් එහෙම විකුණනවා. ඒ වගේ දේවල් අරන් යනවා නම් රේගුවට තොරතුරු ලබා දෙන්න. රේගුව හැම වෙලෙම කටයුතු කරන බෙල්ලෝ ඒ වගේම මුහුදු කුණැල්ලෝ
පරිසර සංරක්ෂණයට අවශ්‍ය වෙන සෑම දෙයක්ම ඊළඟට පැරණි භාණ්ඩ තියෙනවා ගෙවල් වල තියෙනවා වසර 200 300ට වඩා පැරණි භාණ්ඩ මේවා ඇත්තම කෞතික වස්තු මේවා අරන් යන්න බුදු පිළිම ඊයේ පෙරේදත් මට ලී වලින් අරන් යන්න බුදු පිළිම වගේක් උත්සාහ කරා නමුත් මං කිව්වා කාර්ණිකව මේවා ගෙන යන්න බැහැ පෞරාණික විදිහට තියෙන බුදු පිළිම නෑ නෑ සමහර මේ ශාක් මේ ගස් වලින් හදන බුදු පිළිම තියෙනවා මේවා ලංකාවේ වඳ වී යන ගස් වර්ග ඉතින් මේ බුදු පිළිමේ අරන් යන්න අවශ්‍ය නම් ඒ ෆොරස්ට් ඩිපාර්ට්මන්ට් එකට ගිහිල්ලා ඒකට නිසි බලපත්‍රයක් ලබාගෙන යන්න ඕනේ. මොකද බුදු පිළිමයක් සමහරට අරන් යන්නේ ඒක විශේෂ කාර්යයකට වෙන්න පුළුවන් නේ. නමුත් අපේ රටෙන් යන දේවල් වල નિયમિત ක්‍රමයක් තියෙනවා. කියන්නේ බලපත්‍රයක් ලබාගෙන එයා අදාළ ලයින් මිනිස්ට්‍රි එකක් තියෙනවා. ලයින්ස් ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවා. ඒවෙන් ඒ අවශ්‍යය අරගෙන යන්න පුළුවන්. ඒතකොට ඒගොල්ලෝ ගාව ඒවා සඳහන් වෙනවා මේක අරන් ගියා කියලා. එහෙම නැත්නම් කෙනෙකුට විදේශීය ප්‍රදර්ශනයක් තියෙනවා නම් ඒත් අවශ්‍යය අරගෙන යන්න පුළුවන්. ඊළඟට තවත් මේ කැමරා අම්පන්න වගේ ඒවා එහෙම අරන් යනවා නම් FRIC කියලා තියෙනවා. ඒක සාමාන්‍ය දෙම මාධ්‍ය විදිහින් මේ ඔව් මාධ්‍ය විදිහින් ඒක අරන් යන්න පුළුවන්. ඒක රේගුට ප්‍රකාශ කරන්න ඕනේ. හැම වෙලෙම මම ජනතාවට කියන්නේ තොරතුරු දෙන අයටත් කියන්නේ රේගුට යම් කිසි ප්‍රකාශනයක් කිරීම හරිම වැදගත්. ඒ ප්‍රකාශනයේ මත හැම තීන්දුවක්ම රේගුට ගන්න පුළුවන්. බලක්‍රම අපි කෙටි විරාමයකට ගිහිල්ලා වැඩසටහන බලමු. අපි දැන් කෙටි විරාමයකට යනවා. අතිකඩ බන්දුරු ජයසේකර සමග ඔබ නැවතත් පැතිකඩ සමගින් දැන් මෙතන අද මේ ඩේලි මීර පුවත්පතේ තියෙනවා මේ පරාක්‍රම දැන් හිටපු මහ බැංකුව අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඔහු මේ පුද්ගලිකව මේ මිලියන් 66ක් වියදම් කරලා දෙනවා ඔහු එහෙම ඒ කාලේ එනකොට යනකොට එහෙම චෙක් කරුවේ නැද්ද අර VIP එකෙන්ද ඔහු ගියේ ඇත්තටම මට ඒ ගැන සඳහන් කරන්න මේ මට එහෙම මේ කොයිදවත් මුණ ගැහිලා නැහැ මං හිතනවා රේගුට ප්‍රකාශ කරන්න පුළුවන් විදේශින් ඉඳලා මුදල් ගේනවා නම් ඕනෑම ප්‍රමාණයක් ඒක හරි වැදගත් වෙනවා හන්දල ඕනෑම මුදල් ප්‍රමාණයක් රේගුට ප්‍රකාශ කරන්න පුළුවන් රේගුට ප්‍රකාශ කරන්න බය වෙන්න ඕනේ රේගුට ප්‍රකාශ කරපුවාම ඒක නීත්‍යානුකූල මුදලක් බව ප්‍රකාශයට පත් වෙනවා මොකද රේගුවේ බිල්පතක් ඉෂු කරනවා නෑ හැබැයි දැන් පිටරටින් ආදායම් එනවා නම් අපේ මම හිතන්නේ ඒක කැමැති වෙනත් රට වුණත් කැමැති දැන් මේ රටෙන් සල්ලි ගිහිලාගෙන ඒක ලංකාවේ මුදල් ගෙන යෑම නීති විරෝධීව ගෙන යෑම තමයි මේ ප්‍රශ්නේ මතය. දැන් තවත් ප්‍රේක්ෂක ප්‍රශ්නයක් තියෙනවා. උන් කියනවා මේ වැඩිහිටියක් මේ හොරෙන් ගෙන යන්නේ මේ මැනික් එහෙම කියලා. නමුත් එහෙම ප්‍රේක්ෂකයෝ කියනවා. නමුත් ඒවට අල්ලගත්තහම ගහන මේ දඩ මුදල් අඩුයිලු. ඊට වැඩිය දඩ මුදලක් ඒක හරි සත්‍යතාවයක් තියෙනවා. ඔව් ඇත්තටම මැනික් වල වටිනාකම බඳුළු තක්සේරු වෙන්නේ ගොඩාක් අවස්ථාවලදී මේ සෙන්ටිමෙන්ටල් වැලියු එකක් විදිහට. ඒක නිසා මේ මැනික් අපි හිතමු කෝටි 5ක මැනිකක් අහු වුණා කිව්වහම මේ මැනික තක්සේරු කරද්දී අපේ ජෙම්මන් ජුවලරි අපේ තියෙනවා වෙනම ස්පෙෂලායිස් නොලෙජ් එකක් තියෙන අය ඒගොල්ලෝ තක්සේරු කරනවා. ඉතින් අපි ඒකට අනුරූප වන දඩේ තමයි නියම කරන්නේ. එහෙම නැතුව මැනික් කියලා මැනික් වටිනවයි කියලා ඒකට ඕන විදිහට අපිට දඩ නියම කිරීම. ඒක ඉතින් අර ඊට පස්සේ මේක රාජසන්තක වෙනවා. රජේ සතු වෙනවා. සතු වෙනවා නමුත් දඩ මිදලකුත් එකතු වෙනවා. අර රජේ සතු වෙනම සම්පූර්ණ මේ මැනිකම රජේ සතු වීම තමයි එතන. අපි හිතමු කෝටි 5ක මැනිකක් නම් කෝටි 5ේ මැනික රජේ සතු වෙනවා. දැන් ඊට පස්සේ මේවා වෙන්දේසි කරනවා. ඒවා වෙන්දේසිට මම දැකලා තියෙන සමහර මේ පුවත්පත් දැන්වීම් තියෙනවා. ඔව් ඒවෙන් වෙන්දේසිට ඉදිරිපත් කරනවා. රත්තරන් එහෙමත් එහෙමයි. දැන් අවුරුද්දකට කී වරද්ද? සාමාන්‍යයෙන් අවුරුද්දකට ඉතා විශාල සංඛ්‍යාවක් මේ සේල් පවතිනවා. මේ මාසයකට හතර වතාවක් පමණ හැම පුවත්පත්ම ඕගොල්ලෝ දැන්වීම් දානවා. දැන් නමුත් රජේ පුවත්පත්වල තමයි රජේ පුවත්පත් කියවන්නේ නැහැ. මමත් ඒ කාලේ රජේ වැඩ කරා. මම පුවත්පත් කත්තු වෙන ඉතින් බල් කියවන්නේ නැහැ. ඉතින් එහෙම කරන්න එපා. ඉතින් අනිත් දැන් මේ පුද්ගලික මාධ්‍ය තමයි පුද්ගලික ඔව් ඒ අතන ඒක වැදගත්. මොකද දැන් අපි මේ යහපාලනේ. එතකොට ඒතර එක්තරා විදිහක් එහෙම තියන්න බැහැනේ. ඉතින් ඒකින කරුණා කළේ ඒක තමයි. දැන් ක්‍රියාත්මක කරන්න මොකද මේ වගේ දේවල් රජේ පුවත්පත් දැන් දේ සම්බන්ධය විතරයි වටෙන්නේ. ඉතින් බොහෝ විට දැනුම් දීමක් කරනවා මේ මාධ්‍ය හරහා. ඒකෙන් පසු තමයි සේල් පවත්වන්නේ. මේ හොඳ හොඳ මේ ප්‍රතිචාර එනවා. රුපියල් 1600 ගත්ත අයගේ පින්තූර දානවලු. නමුත් මේ කෝටි ගණන් ගත්ත අයගේ පින්තූර දාන්නේ නැහැලු. ඒ කියන්නේ මට මේක පැහැදිලි නෑ. මම හිතන්නේ මේ ප්‍රේක්ෂකගේ ප්‍රශ්නේ මට උනත් පැහැදිලි නෑ. ඒ කියන්නේ මොන පින්තූරද? නෑ මූණවල් පල කරන්නේ නැහැලු. නමුත් මම හිතන්නේ අපි ඒකෙනුත් අපි කියන්නේ මම හිතනවා වැරදි කරන අයගේ දාන්න ඕන. දැන් ඉන්දියාවේ හැමම දන්නව පරක්කම වැරදි කරන අයගේ පින්තූර දැම්මට කමන්නේ. නමුත් මං හිතන්නේ දැන් මට මේ ප්‍රේක්ෂකයන් මට කියන්න දෙන්නේ අපි මේ පින්තූර දා ගැනීම නෙවෙයි. දැන් ඔබ දන්නවා එක රෝද පුටුවක් දීලා 20 දෙනෙක් ඒ වට වෙනවා. මම හිතන්නේ අපි ඒකෙන් මිදෙන්න ඕන. ඒක තමයි මගේ පින්තූර දා ගැනීම නෙවෙයි. මොකද පස්සේ ඉතින් පාවුද මේ පත්‍රය දිනා හිට ඒක පාවිච්චි වෙන්නේ නැහැ.
මහිතන් ඒක මට තාම පැහැදිලි නැහැ. නමුත් දැන් දැන් මොනවද තියෙන දැන් ඔබලාට ඔබට මම දැන් නැහැ කියන්න බෑ. රජයේ ඇමතිවරුන්ගේ බලපෑම් තියෙනවා. ඇත්තටම මේ දක්වා දැන් මම ගුවන්තරපලේ සෑහෙන කාලයක් රාජකාරී කරනවා. මේ දක්වා එහෙම බලපෑමක් හරියාකාරව ආවේ නැහැ. ඔබට ඇවිල්ලා නැහැ. කෙලින්ම ඇවිල්ලා නැහැ මට. රාජකාරී පහසුවෙන් කිරීමේ හැකියාවක් තියෙනවා. අනිත් නිලධාරීන්ටත් එහෙම තියෙනවා. මට ඒක හැම වෙලෙම ප්‍රකාශ කරන්න බෑ හැම නිලධාරීකටම තියනවාද කියලා. නමුත් මම වැඩිපුර රාජකාරී යෙදෙන නිසා මම දන්නවා බලපෑමක් නැහැ. ඒක එහෙම නිලධාරීන්ට නෑ. එතකොට බලපෑමක් ආවොත් ඔබ මොකද කරන්නේ? දැන් අපේ මේ විගණනාධිපතිවරයා දැන් මේ ගියේද පෙරේද කියලා තියෙනවා. මට ඌට බලපෑම් කරනවා රජ ඇමතිවරු. මම ගිහිලා කුඹුර කොටනවා කියලා. එහෙම තත්ත්වයක් වෙන්න දෙන්න බෑ. මොකද අපි නිලධාරිනුත් ආරක්ෂා කරන්න ඕන. ඔවුන් ජනයි වගේම ඔවුන්ගෙන් ජනතා සේවයක් බලාපොරොත්තු වෙනවා. එහෙම ආවොත් ඔබ මොකද කරන්නේ? මේ එහෙම දෙයක් ආවයි කියලා මම මගේ රාජකාරී ස්වභාවය වෙනස් කරන්න මම සූදානම් නැහැ. ඒ නිසි ආකාරයෙන් අපි ඒ කටයුතු කරනවා. පසුගිය කාලයේදී අපි මතකයි අපිට ඇමතිවරයෙකුගේ රූපවාහිනියක් සඳහා දඩ ගහන්න නියම සිදු වුණා. අපි ඒ කටයුතු කරා. මම දැක්කා වෙනම මේ VIP කින් රූපවාහිනිය අරගෙන ගිහිල්ලා ඊට පස්සෙ ඔහු නැවත ගෙනත් තිබුණා. නමුත් දැන් ඔහු මේ දූෂණය ගැන කතා කරන නියෝජ්‍ය ඇමතිවරයෙක් නේද? මම මේ නම සඳහන් කරන්නේ මම සමන් නමුත් ඔබලා දන්නවද එහෙම නියෝජ්‍ය ඇමතිවරයෙක් නේද? නෑ එතෙන්දිත් මම මේ පෙන්නන්න මොකද ඒ තත්ත්වය ඒක උනේ. මට මේ පෙන්නන්න උවමනාව තියෙන්නේ අපි නීතිය ක්‍රියාත්මක කිරීමේදී ભેදයකින් තොරව ක්‍රියාත්මක කරනවායි කියන එක. අපි එතෙන්දී ඒ ඔහුට කීයක් දඬ ගැහුවා? එතන ඔහුට 80,000ක බදු මුදලක් ගෙවන්න නියම කළා. ඊට අමතරව ඒක නිකුත් කිරීම වැරදි ආකාරයෙන් නිකුත් කිරීම නිසා මේ ඩියුටි ෆ්‍රී ෂොප් එකටත් 25,000ක දඩයක් නියම කළා. ඔව් ඒ දඩේ ගෙවුවද? දඩේ ගෙවලා සම්පූර්ණයෙන්ම ගෙවලා තමයි අරන් ගියේ. ඒක අරන් ගියේ. නමුත් ඊට මට කියන්න ඕන ඔබ දන්නවා මේ දූෂණය ගැන කතා කරන නියෝජ්‍ය ඇමතිවරු ඉතම ලැජ්ජයි. නමුත් මම හිතන්නේ මේ වඩාත් ප්‍රසිද්ධිය ලබා දිය යුතුයි. ඉතින් එහෙම කරන්න බැහැනේ. ඒතකොට ওই VIP එකෙන් සෑහෙන එතන හදිහට පරීක්ෂා කරන්න මිනිස්සු හිටනනම් මේ දැන් අපි දන්නවා අපේ මිනිස්සුම ගහ ගන්නවා බෝඩ් වල කාර් වල VIP කියලා. ඌන්න තමයි ගහ ගන්න. අපි නෙමෙයි කියන්නේ. දැන් එතන කොහමද ඌන්න හරියට පරීක්ෂා කරන්නේ? රෙගුවේ නිලධාරීන් අපි යොදවලා තියෙනවා VIP එකෙත් අපි ඒකට තුත් නිසි අධීක්ෂණයට ලක් කරනවා. ඌන් යම් ආකාරයක එහෙම වැරදි ආකාරයේ ගිනියමක් කරනවා නම් අර විදිහට අපිට බදුවයි කර ගැනීම හැකියාව තියෙනවා. නෑ හැකියාව තියෙන බරක් නෑ. මොකද මං හිතන්නේ මේගොල්ලෝ ලේසියෙන් අල්ලන්න පුළුවන් කියලා. එහෙම ඒක සේරමගෙන VIP දෙන પાස්පෝර්ට් පෙන්නනවා මම ඇමති කියනවා පොඩි එක උෂ්ණ දාන නමුත් ඔබලා බය නැතුව වැඩ කරනවා. සාමාන්‍ය රාජකාරිය අපි උතන දැන් අද ඊයේ නෙවෙයි කරන්නේ. ඒකින්ද වසර ගණනාවක් කරනවා මම හිතනවා. ඉතාමත්ම මේ අනුර ඩැනියෙල් മന്ത്രിතුමාගේ හේවහැට മന്ത്രിතුමාගේ മന്ത്രി ධූරයේ අහිමි වුණා. රේගුණ නිලධාරීන් එඩිතරව රාජකාරී කරපු අවස්ථාවක් මට මතක් වෙනවා අවුරුදු ගණනාවක්ට කලින්. එදා ඉඳලා ත්‍රස්තවාදී කාලේ පවා අපි දන්නවා මේ තමිල්සෙල්ලම් නැහැම යන අවස්ථාවේදී පව රේගු කටයුතු නෑ. හොඳ ප්‍රශ්නයක් වුම කරන ඔබ ඔය ත්‍රස්තවාදී කියන්නේ ඒක මේ කියනවා මේ දැන් ඒ කාලේ LTT ගෙනාවා එක මේ උපකරණ ඒවට මේ සාම සාකච්ඡා කළේ ඒවා කිසිම ගණන් ගත්තේ නැහැ කියලා ප්‍රේක්ෂකයෝ. ගුවන්තොටුපළ හරහා යන සීලුම් දේවල් අධීක්ෂණයට ලක් වුණා. ඒක මම පැහැදිලිව කියන්නේ. නෑ නමුත් පරක්කු දැන් ඒ කාලේ හරි දැන් එතකොට කියනවා ඒ කාලේ ඉති ආගමැතිවරයා දැන් කියන හරි නෑ මේවා දෙන්න දැන් අපි සාම සාකච්ඡා මීට වැඩිය ලොකු. එතකොට ඔබලන්ට නෑ රේගුවේ තියෙනවා රේගු ආඥාපනතක්. රේගු ආඥාපනතේ රේගු ක්‍රියාපටිපාටියක් තියෙනවා. ඒ පටිපාටිය අනුගමනය කිරීමේ කිසිම අපහසුතාවයක් නැහැ. ඒකෙන් බැහැරව යන්න බෑ. ඒකට තියෙන නියෝගයක් නිකුත් කරනවා නම් ඒකට පරිබාහිර නියෝගයක් නිකුත් කරන්න හැකියාව තියෙන්නේ මුදල් ඇමතිතුමා ආරේ මුදල් අමාත්‍යාංශයට පමණයි. නමුත් ඒ එතකොට එහෙම කිව්වහම එතකොට ඔයගොල්ලන්ට ක්‍රියාත්මක කරන්න ඔබ දැන් මේ වැඩසටහන සම්බන්ධ වුණා මත කිව්වනේ මුදල් ඇමතිවරයා අර බලපෑම් ගෙරු මොකද මම හිතන වාහනයක් ගේ ප්‍රාඩෝ ගැන අපි ඒ කාලේ සාකච්ඡා කරුවානේ. එහෙනම් ප්‍රශ්නයක් තිබ්බා කියලා ඔහු රිලීස් කරන්න කියලා. නෑ ඇත්තටම අපිට මුදල් ඇමතිතුමාගෙන් කවදාවත් එහෙම තිබ්බේ නැද්ද? වෙලා නැහැ. මොකද ඒ කාලේ මේ ආන්දෝලනයට පත් වුණා. මම දැන් මේ මාස ගානකට පෙර. එහෙම තිබ්බේ නැද්ද? නෑ එහෙම අපිට කියන්නේ ඒක මගේ අංශේ එකක් නෙවෙයි. නමුත් එහෙම බලපෑමක් උණයි කියලා සඳහන් වෙලා නැහැ. නෝ දැන් මට අර නම්බරේ කියන්නේ මේ තව ප්‍රේක්ෂකයෙක් කියනවා දැන් මම හිතන්නේ මම හිතන්න අර නම්බරයක් දුන්නානේ 2 471 471 මොකක් ඒක නැවත වරක් කියන්න 2 471 471 ඔව් ඒ අංකයට ඕනෑම මොහොතක තොරතුරක් ලබා දිය හැක. කතාව ඔබ වුණත් අමතන්න පුළුවන්ද ඔබ? නැහැ මාව අමතන්න නම් මගේ දුරකථන අංකයට එන්න ඕනේ. ඔව් ඔබේ දුරකථන කැමති නම් කියන්න. 0771 712 731 අන්තිපාත නතර මයිදල් නිකලන්ද 2 7 1 2 715 231
Deng eva ge me deng me regu nila dari api kiwa ge api kaget api tsaro sampurna api honda sahana ragatina ma hitane janata me regu nila dari duskar karya karan eka agi yungkut karan dona eka tlada gat ma hitane eka ma hitane janata ge amkut api kaget adu baru dina one eti ege hinda namu tara samaste akwa shing tama yara api me hina wagena patang gat deng ube deng me deng me gia urude. Regu, Raja Winu, Kupamana ada emak labaga. Gua terpula regu kena tama mata dan kaki anda pulang winni. Api batalim ati wisal sangkia waksi dukra pahugi au rute mahitani warta gata batalim sangkia wakara bideshi mudal pili bando. Batalim tihak kara. Koti tisai ke mudalak api raja itu laba duna. Ita mutaro tau dada mudalak koi hema kese ke kada mapi. Gana mesi lu mudal raja itu api laba duna koti tisai ke pamana bideshi mudal pili bando. Metana, mutaro honda dia nambe wisal me prasne api nol kimudu mupa karna. Tamangge pawicci ri kala kimudu mupa karna gena la me alawi karna di egana. Tidak balan di kila me proyeksi kek. Ether me kimi tung mupa karna wala di api balana iwa satellite wala di samban dawi namade. Iwa gi praniti ati namade kini ke. Iwa gi tiba lert regu itamat me karek shamu balana. Di kagana pulang. Dan uba jana ta wagi mono ada bala perut tu ini me kapi proyeksi kek. Mahi dan mite bisa ada sewe akran di pulang jana ta wada. Oh ether me jana ta wagi api bala perut ini toro toro labadi me. Ether me regu e karna wate limbal te loku sahayo kek labena me toro toro wali. E toro toro api te hari akar wala badi na wana. Mita wada wedi regu wetalim sangkia wad dakin na lebe. No, na bude me tawa nam prasna kawai kada de ubert neve mama utar den no den proyekse ke kahanan dara suat na bahar ne me bikuna bindese kan wad sama na janta radu mudal kada den de puluhan tigla ma hitan e prasna esi witu den ne de aja de mudal e wadi na kama da dun na ma po andu de mudal laba kan de puluhan ne. Maka de ne me prasna ya na me ka me suat na bahar na bindese kan wad adu mudal kada jana tawa da den de puluhan tigla mama nang e kada ikan kada he. Regu bising ra atsan tekan lada menik ratran swarna berna wagi dewal eket taksiru niya mita wati nakama eket nami eket wadi kawa dawat tadu koran na pulang kama nehe eket nade mehem ehe adu mudu nila ne kat wara di muka dehe muka muka dehe ada men ne apa huraji eto raji eto kene ke regu eto dede ne ne raji eto kelim me kene mahabanda kene mahabanda kete wena mudale eket nisa eket tamat me wadagat muka de meke raji eto yana mudalak nisa e sa anite ke e bahanda ngak men nimi bahanda tamat ma narga tati tiin. Dan bagi awasan dan perasaan berakhirnya, binadi kamar kebapaknya kalah tiada. Dan janata dan uat kiri mata monhari pada pilulak berpihatmat. Oh, reka departemen tu website dekat pihatmat kalah tiada. Ita bahasa tu nama tiada. Tiada. Ita pasi patrika patrika sakas kalah tiada patrika ni kut kalah tiada. Iwakmu regui part malah tiada. Iwatak sah bagi benda pulang regui tiada. Ame kau tu kagaria, kau tu kagarin regui pelibadan tu bulat turut turut dana. Ebi la balan de pulang. Oh regui tiada information center ka turut turut dana gani me ansia. Iting godak kaya me turut turut dana gani me ansia kata keran ne. Oh dia para kerumun bohong istudi mahita idam wedi proyeksi kebetulan cara ekla buna. Nang apa ini nyamatat mata keran don me brahas petin dasa sikura ada. Api itam ader kerana bagaimana gawurwe kerana airang ni saya rasa dengan mati yang sama. Khususnya pada saat anda kak, me brahas pidan sa sekurada. Nurdo aman ada bandar, ada wajah urdu anuai api itam garut kerana cari tayak. Kepada subah dawasa. Subah dawasa.